කුටි ඇත්තට මොය පාවෙනවකිනි චන්ද හතලිය තියෙන ලංකාවේද? ලංකාව තමයි යකෝ. මං කියන්නේ රට හිගමනට දැම්මට පස්සෙත් ලක්ෂ 40ක් මලපිරේතිය වගේ පාවි පාවි ඉන්නවද කාටද දෙන්නේ කියලා හිත හිත ලතවිවි. හොඳයි යාළුවනේ, අද අපි ඉන්නේ අභිමානවත් මැදමුලනේ. මෙතන ඉන්න නවත්තවන් නවත්තවන් කොට කොට ඕව නෙමෙයි, මේ අර්බුදය ගැන කතා කරපන්ක. මොන තරම් අමාරුවක වැටලාද ඉන්නේ මේ වෙලාවේ. ඇත්ත ඇත්ත, කුලී ගෙවා ගන්නත් අමාරුයි. අනිත් පැත්තට ලයිට් කපයිද මන්ද? ළමයාගේ ටියුෂන් ෆීස් ගෙවන්නේ කොහොමද කියලා මාත් කල්පනා කරන්නේ. ටියුෂන් ෆීස් ගෙවන රෙද්දක් නෙවෙයි බං මම මේ කතා කරන්නේ. අපේ අර්බුද ගැන නෙවෙයිද? රටේ අර්බුද නෙවෙයි බං, මේ අපේ අර්බුද ගැන. ඒකනම් ඇත්තම කිව්වොත් රටේ අර්බුදයට වඩා භයානකයි. මොනවද ඇත්තම ඕගොල්ලන්ට තියෙන අර්බුද? එක අර්බුදයක් තමයි තාත්ති පුටුවේ ඉඳගත්තට පස්සේ පුටුවෙන් නැගිට්ටනේ. එයා ඉඳගත්තොත් බෙට්ට තිබ්බා වගේ ඉඳගත්තා ඉඳගත්තමයි. ආ, ඒක අර්බුද අංක එක. මොකද අර්බුද අංක දෙක? දෙක තමයි කොට උඩ අපේ කප්පම් බඩා සිරිකොත වඳින්න ගියානේ. ඉතින් බඩා වෙනුවට අපි දැම්ම ගම් පහට ඉන්දික රුන්දක නායකයා කරලා. කවුද කවුද ඉන්දික රුන්දක කිරි? ඉන්දික රුන්දක දන්නේ නැද්ද බං? අර පස්හා වැලි පිළිබඳ විශේෂඥයා මයි බොක්ක. ආ, බොක්ක ගම් පහට වෙන. ඊළඟට අර අනුරාධපුරේ නිදිමත සේනත් සිරිකොත වැඳ පුදා ගන්න කියලා ගියානේ. ආ, අනුරාධපුරේ සඳ. එතකොට අනුරාධපුරයට එකපත් කරන්න හෙව්වා හෙව්වා. ඊ පරමුකේ කරේ. තාවකාලික මම්පත් වුණ අනුරාධපුරයට එකෙක් හොයාගන්නකම් මේ කාරි කාවහරි හොයලා දියන්ක අනුරාධපුරයට ඔබන්න. ඉතින් මොකෙක්වත් ඕනේ නෑනේ මාව ඔබන්නකො අනුරාධපුරයට. ඒවත් අගේ තාත්ති මොකද කියන්නේ කාරිව ඔබ බුදු අනුරාධපුරයට. ආ, ලොක්කකෝල්ලේ ඒක කවුරුත් කෑ ගන්න එපා. සයිලන්ස්. ඔව් කියපම් බටලන්දේ. මයින්ස්. අර උඹේ කප්පම් බඩා. මොකා මං බය හිටියා ඉසේ මගෙනුත් කප්පම් ඉල්ලයි කියලා. කප්පම් බඩාවඩම් මලක් වගේ බලාගනි බටේ. ඌ ටිකක් බරයි තමයි. බරයි කියේ? බරයි කියේ කොට උඩ කප්පම් වලට. කප්පම් දැක්ක ගමන් ඌට උන්නේ ටිකක් අමතක වෙනවා. කොණ්ඩමයි බටලන්දේ, පොඩ්ඩක් ඉඳ මම මෙතන බිරිස් කුඩ්ඩයි දැවටෙනවා. ඇයි දන්නේ? මාත් යන්නද ලොකු සෑ බටලන්දේ ලොක්ක ළඟට? ඔබ කොහේ යන්නද? මෙන්න බහැඩලා හිටින්. ඇයි අපි කළුද ලොකු සෑ? තෝත් ගියොත් මෙතන වළඳප්පි ගානක් හොදගන්න එකක් නැති වෙනවා. කාරී, මෙතන මොකද්ද මන් සිද්ධ වෙන්නේ? ඊක තමයි කොටි මාත්මි කල්පනා කරේ. සිද්ධ වෙන්නේ මන් කොටින්ම කිව්වොත් අපේ කඩේ ටික කාලයකට වහන්න අපි තීරණය කරා. හේතුව? හේතුව බං උබලා ලක්ෂ 69ක් දීලා පත් කරපු ගෝතයා බාපා මේකේ රුන්නනේ. ඊට පස්සේ මෙතන ගන්ධස්සාරයිනේ. කොච්චර ගන්ධස්සාරද කිව්වොත් කොටේ පාරිභෝගිකය කඩකාරයාගේ නම ගෑවිච්ච එකට පාරි බහැලා යන්න දෙන්නේ නෑලු. ආ, ඒ අනුව කඩේ වැඩ කරපු තක්කඩි සෙට් එක දැම්මා එහා කඩේ වැඩට. කාගෙද ටිකිරි මොලි? කාගෙද? ඉතින් කපුට වාපි තමයි ඒවා පහුගිය දවස්වල බටලන්ද අංකල් එක කුටු කුටු ගෑවේ. ඒ කියන්නේ කුටිය අපි දැන් ඉඳලා ඉන්නේ නැත්තම් අපි අය බං. ඒක නෙමෙයි කොට උඩ උඹ දන්නවද පාවෙන චන්ද ලක්ෂ 40ක් තියනලු. ඔහේ ගොන්නු වගේ පාවි පාවි ඉන්න. මීට වැඩිය හොඳයි. බොරු කියන්නේ බහින් බිවි චන්දදායක ඔහෙම පාවෙන්නේ පාවෙන්නේ ඕගොල්ලෝ. ඒක හරි බං, මං කියන්නේ තාම කාටවත් ඡන්ද දෙන්න තීරණය කරපු නැති ලක්ෂ 40ක් ඉන්නවලු. ඔව්, ඉතින් දැන් මොකද කියන්නේ? අපේ උත්සාහය වනාහි ඒ ඡන්ද 40 බඩලන් දංකලට සෙට් කරන්න. එතකොට කැසිනෝ වඩ? කැසිනෝ වඩට අම්මත් තියනනේ කොට උඩ ජනාධිපති අපේක්ෂකයා වෙන්න. පවුනේ බං උගේ ආසාවනේ. අනික උගේ සල්ලි ටික නැති කරගන්න උට නැත්තම් උට නිඳන්නේ නැහැ. කුටි ඇතර මොකද පාවෙනවා කිරි ඡන්ද 40 තියෙන ලංකාවේද? ලංකාව තමයි යකෝ. මං කියන්නේ රට හිගමනට දැම්මට පස්සෙත් ලක්ෂ 40ක් මලපිරේතිය වගේ පාවි පාවි ඉන්නවද කාටද දෙන්නේ කියලා හිත හිත ලතවිවි. කොච්චර හිඟමන්ට පත්තුනත් කාරියෙන් උඹලගේ හිත් වෙනස් කරන්න පුළුවන් ඡන්දෙ දාන අන්තිම මොහොතේ පවා. අර මොඩේ දන්නේ මොකද්ද මොකද ඒ කතාව? නෑ මං කියන්නේ අපි ඒකන කලබලයක් නැතු ඉන්නේ නේද මගේ තාත්ති? බය වෙන්න එපා ගොම්පැටියෝ, බටලන්දියා සැප්තැම්බර් මාසේ වෙනකොට මුංගේ පෙන්ෂන් වැඩි කරනවා. ජීවන වියදම සුටුස් ගාලා බස්සනවා. අමාරුවෙන් හරි දවස් 21යි මං අල්ලගින්න තියෙන්නේ. මලු නේද කුටි? මොකද්ද මම මේ වෙන්නේ යන්නේ? මේගොල්ලන්ට මේ සිහින ගොඩේ පාවි පාවි ඉන්න දීපං කාරි, ඒක අපිට වාසි. මොකද්ද කිව්වේ කොට උඩ කාටද වාසි කිව්වේ? නෑ මං කිව්වේ ඕගොල්ලන්ට තමයි වාසි කියලා. නියමයි තාත්ති, අපි ගොඩලු. ඒ වන් කුටි එහෙම කියන්නේ? එහෙම නොකියවනම් සැප්තැම්බර් 21 වෙනදාට රට වට කර රට වඳින්න වෙනවා.